කුරුණෑගලදී පැවති අබිමන් 2024 උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මෙරට ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙන විදේශ රැකියා නියෝජිත ආයතන ඇගීම මෙහිදී සිදු කෙරුණා. උත්සවය අමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කියා සිටියේ විදේශ රැකියා නියෝජිත ආයතන මුදල් උපයා දුන්නේ නැතිනම් අද රට මෙවන් තත්ත්වයකට ගෙනීමට හැකියාවක් ලැබෙන්නේ නැති බවයි. අවුරුදු දෙකක් ගියන් පස්සේ මගේ යුතුකම තියෙන්නේ මේ සියලු දෙනා වෙනුවෙන්ම අපුඩි ගන්න. මොකද එදා මුදල් ගෙනාවේ නැත්නම් අද මම මෙතන හිටගෙන ඉන්නේ මේ අත්පොළොස් සන්නාධියට මූණ දෙන්න. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපි අමාරු තැනක හිටියේ. රට ගොඩ ගන්න පුළුවන්ද කියලවත් එදා කවුරුවත් දැනගෙන හිටියේ නැහැ මම මේක බාරගත්තා. මට විශ්වාසයක් තිබුණා අපේ ලංකාවේ ජනතාව එක්ක අපිට මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා. වෙනත් රටවල් වගේ නෙමෙයි අවුරුදු දෙකක් යන්න ඉස්සෙල්ලා මේ වැඩ කටයුත්ත අපි අවසන් කළා තියෙනවා. ඉතින් ඔබ එතන කළා තියෙන්නේ විශේෂ ක්‍රියාවක්. ඒක අමතක කරන්න එපා. කවුරු හරි ඇහුවොත් අහන්න ඔබෙන් ඇහුවොත් මොකද්ද මේ අවුරුදු දෙකේ කරේ කියන්න පුළුවන් රටට ඕන විදේශ විනිමය අපි කොහොම හරි ලබලා දුන්නා කියලා. අවුරුදු දෙකක් ඔබේ සහයෝගය එක්ක මම මේ රට ඉස්සරහට ගෙනිච්චා. දැන් ඒකේ ප්‍රතිලාභ ඔබ විඳින්න ඕනේ. එහෙනම් අපි ඉදිරියට ගිහින් අලුත් ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. ඒකට අපි කැප වෙලා වැඩ කටයුතු කරනවා. ඔබට පුළුවන් නම් ලංකාවේ ශ්‍රමිකයන් එහාට යවන්න. ඇයි ඔබට බැරි එහෙ සංචාරකයන් ලංකාවට ගියන්න? හිතලා බලන්න. තව සමාගමක් විතරයි ඕනේ ඔක්කරන්න. ඒ සම්බන්ධකම් ඉතින් අපි බලන්න ඕනේ සංචාරක අමාත්‍යාංශයක එකතු වෙලා කොහොමද මේක කරන්න කියලා. ඉතින් තමන්ගේ ව්‍යාපාරය තව ටිකක් වැඩි කරගන්න. එහෙම තමයි ඉදිරියට යන්න. ලංකාව දියුණු කරන්න. අවුරුදු දෙක අවසන් වෙනකොට මං ආවේ පණිවිඩය දෙන්න. අපි අලුතෙන් හිතලා අපේ විශ්වාසය ඇතුව අපි ඉදිරියට යමු. න්‍යාය පත්‍රය හදාන්නේ දේශපාලඥයෝ නෙමෙයි ඔය සීළු දෙනා කියලා මතක් කරමින් මගේ වචන සල්පය අවසන් කරනවා. අමාත්‍ය මනුෂ නානායකර මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ඔබට පුළුවන් වුණා මේ රටට ඩොලර් බිලියන 12 ගෙනෙන්න. අපේ විගමනික ශ්‍රමිකයන් ගිය අවුරුද්දේ ලක්ෂ 3ක්, ඊටත් ඉස්සෙල්ලා අවුරුද්දේ 312,000ක්, මේ අවුරුද්දේ මේ වෙනකොට 150,000 පන්නලා විදේශගත කරවන්න ඔබට පුළුවන්කම ලැබුණා. යලි නොවැටෙන රටක් හදන්න, ආයි පාරක් අමාරුවේ නොවැටෙන්න, මේ ගොඩ ආපු ගමන ඔහොමම යන්න. මේ ඔබේ ව්‍යාපාර පද්ධතිය අද හොඳට සකස් වෙලා තියෙනවා. ඔබේ වාහන උගස් කරපු හැටි, ඔබේ ගෙවල් උගස් කරන්න තිවිච්ච හැටි මට මතකයි. එහෙම තත්වයකින් රට මුදවගත්තු නායකයත් එක්ක ඉස්සරහට ගිහිල්ලා ඔබේ රැකියාව, ඔබේ ව්‍යාපාරය ඉස්සරහට තවත් දියුණු කරන්න පුළුවන් වෙන්න, ආයිත් නොවැටෙන්න, ඉස්සරහට අත්වල් බැඳගෙන යන්න ඔබ එකඟ වෙලා සපත වෙලාද මෙතනට ඇවිල්ලා තියෙන්නේ.